උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ සහ ඉදල්ගස්හින්න ප්‍රදේශ අතර හපුතලේ දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය මාර්ගයට ඊයේ රාත්‍රියේ විශාල ගසක් කඩා වැටී තිබුණා. කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය මගින් 600කට අධික පිරිසක්ද රැගෙන එමින් තිබුණේ ඒ අතරතුරයි. දුම්රිය මාර්ගයට ගස කඩා වැටී තිබෙන දුටුවෙම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන විජේරත්න මහතාට දුම්රියක් ඈතින් එන හඬ ඇසී තිබෙනවා. වහා ක්‍රියාත්මක වන ඔහු සිය විදුලි පන්දම අතතිව දුම්රිය රියදුරට අනතුරක් පිළිබඳ සංඥාව ලබා දෙන්නේ එවෙලෙහි පැවති දැඩි අඳුර සහ මීදුමද මැදයි. ගහේ ශබ්ද වෙනවා ඇටෙන ශබ්ද. ඊට පස්සේ මට කෝච්චිය හොන්න එක ශබ්ද ඇහුණා. මම දෝරන ගියා. ටෝච් එක ගහලා හොල්ලොල්ල හිටියා කෝච්චිය අතරට. ටක් දාලා මම ඩ්‍රයිවර් මාස්ටර් විදිහට නවත්තා. මා ජීවිතේ මං හිතේනවා මම මේ කෝච්චිය ජීවිතේ මං හිතනවා. මම තනියෙ එක්කේනානේ. ගනන මාස්ටර් කෝච්චිය ළඟටම ඇවිල්ලා නවත්තා. මගින් 600කට අධික පිරිසකගේ ජීවිතවලට හානියක් නොවි. මහා ඛේදවාචකයක් විජේරත්න මහතාගේ නොපසුපට උත්සාහය නිසා වැළකී ගියේ ඒ අයුරින්. අතර මේ පුද්ගලයා කරපු දේ ගැන අපි අගය කරන්න ඕනේ. නැත්තම් ලොකු හානියක් වෙන්න ඉඩ තිබුණා. විශාල වංගුවක දකුණු පැත්තේ දැනගත්තේ කියලා සෑහෙන්නේ. මේ අතර ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ඊ රාත්‍රියේ ධාවනය වෙමින් තිබූ රාත්‍රියේ තැපල් දුම්රිය වන අලි දෙදෙනෙකු ගැටි දුම්රිය පිළිපැණීමකට ලක් වුණා. ඒ හබරණ ගල්ලොය තලපත කන්ද ප්‍රදේශයේ 132 වන දුම්රිය සැතපුම් කඩුව ආසන්නයේදී දුම්රිය ගැටුණු වන අලි දෙදෙනා මියගොස් තිබූ අතර අනුතර සිදු ස්ථානයේ තවත් වන අලියෙකුගේ මලසිරුරක් අද උදෑසන වනජීවී නිලධාරීන්ට හමු වී තිබෙනවා. එම වන අලියත් දුම්රිය ගැටී මියගේද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. ෆෝන් ගහගෙන ඉන්නවා කෝච්චියක් වුණාම. ෆෝන් එක එක පාරක් ගෙවෙන්නේ නැහැ. අලි පිවිසීම් මාර්ග කියලා බෝට් නාවපුර කවි කරලා තියෙනවා. අනුතුරෙන් දැඩි හානි සිදු වූ දුම්රිය මාර්ගයේ මේ වන විට පිළිසකර කොට දුම්රිය ධාවනය යථාතත්වයට පත් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව අද දෙරණට සඳහන් කළේ. මේ අතර ගාල්ල සිට මරදාන බලා අද උදෑසන ධාවනය වූ සමුද්‍රදේවී දුම්රියේ එන්ජිම උතුරු කළුතර ප්‍රදේශයේදී දුම්රිය මැදිරි වලින් වෙන් වී තිබෙනවා. එන්ජිම සහ මැදිරි වෙන් වෙන්ව ධාවනය වන අයුරු සීසීටීවී කැමරාවල සටහන්ව තිබුණේ මෙලෙසින්. මැදිරි වලින් ගැලවුණු දුම්රිය එන්ජිම කිලෝමීටරයකට අසන්න දුරක් ගමන් කිරීමෙන් පසු කළුතර උතුර නාගස්හන්දිය ප්‍රදේශයේදී නතර කරගන්නට රියදුරන් සමත්ව ඇති අතර දුම්රිය මැදිරි මීටර 150ක පමණ දුරක් ධාවනය වීමෙන් පසු නතර වී ඇති බවයි වාර්තා වන්නේ. දුම්රිය මගින්ට කිසිදු අනතුරක් සිදුව නැහැ. සිද්ධිය පිළිබඳ විමර්ශනයක් සිදු කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී WABSEP ගුණසිංහ මහතා අද දෙරණට සඳහන් කළා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.